Hello viewers, welcome back Amazing World Singhala. මිනිසාගේ උත්පත්තිය සිට අද දක්වාම විවිධ වෙනස්කම් වලට ලක් වී තිබෙනවා. ඒ වගේමයි සෑම සත්වයෙක්ම එක් එක් කාලවලදී විවිධ වෙනස්කම් වලට ලක් වෙනවා. නමුත් මේ සතුන් විසින් කරන ලද සමහර ක්‍රියාවන් පුදුමසහගතයි. අද අපි මෙම වීඩියෝ එකෙන් බලන්න යන්නේ සතුන් විසින් කරන ලද පුදුමසහගත ක්‍රියාවන් කීපයක් පිළිබඳවයි. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අවසාන වෙනකම් බලන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකක් click කරන්න. එහෙනම් වීඩියෝ එකට යමු. කාන්තාවක් විසින් දසමසක කාලයක් තම දරුවාව කුසේ දරාගෙන සිටිනවා. මේ කාලය ඉතා දීර්ඝ හා දුෂ්කර කාලයක් ලෙසයි ඔවුන් සලකන්නේ. නමුත් මේ බව ඔක්ටෝපස්ලාට කිව්වොත් නම් ඔවුන් නිනාවෙයි. මොකද ඔක්ටෝපස්ලා මාස 54ක් කාලයක් තම බිත්තර ටික දරාගෙන සිටිනවා. මේ අනෙකුත් සතුන් පැටව බී කිරීමට ගතවන කාලයට වඩා උඟක් වැඩි. ඒ වගේම මේ අවුරුදු 4මාර කාලය තුළ මේ ඔක්ටෝපස්ලා තම බිත්තර ආරක්ෂා කරනවලු. ඒ වගේම සමහර අවස්ථාවන්වල කන්වත් නැතුව මේ බිත්තර ආරක්ෂා කරමින් ඔවුන් තෘප්තිමත් භාවයට පත් වෙනවා. මෙවන් අවස්ථාවන්වල 99%ක් ඔක්ටෝපස්ලා පැටව බී වෙන අවස්ථාවන්වල හෝ ඊට පෙරම මරණයට පත් වෙන බව පැවසෙනවා. මොකද මේ තරම් කාලයක් කන්වත් නැතුව ඉන්නවා කියන්නේ ඇත්තටම ජීවත් වීමට අමාරුයි. සියලුම සත්වයින් එකින් එකට වෙනස්. එනම් එකින් එකට වෙනස් ශරීර අවයව වලින් යුක්ත වෙනවා. මේ වගේ කෘමීන් ඉබ්බන් වැනි සතුන් අනෙක් පැත්තට පෙල්ලුනොත් ඔවුන්ට තනියෙන් ඇරෙන්නට අමාරුයි. මේ නිසා තමයි මේ ඉබ්බන් අනෙක් ඉබ්බාට මෙසේ උදව් කරන්නේ. මොකද මෙසේ අනෙක් පැත්තට පෙරළී සිටින එක ගොඩක් භයානකයි. කාගේවත් උදව් නොලබුනොත් මැරෙන්නට පවා ඉඩ තිබෙනවා. ඕනෑම සත්වයෙකුට ශරීරයේ කොටස් යම්කිසි ප්‍රමාණයකට වර්ධනය විය යුතුයි. සාමාන්‍යයෙන් අපගේ නියපොතු අපගේ ශරීරයේ ඉරාගෙන ඇතුළට වර්ධනය වෙනකොට තිබෙන වේදනාව ගැන ඔයාලට හිතලවත් බලන්න බෑ. ඒ වගේම තමයි මේ එළුවන්ගේ අන් දෙක අනවශ්‍ය විදියට වර්ධනය වෙනවලු. එහෙනම් මොවුන්ගේ අන් දෙක වක්‍රාකාරව තමන්ගේ ශරීරයේ ඉරාගෙන ඇතුළට වර්ධනය වෙනවා. නමුත් සියලුම එළුවන්ට මෙසේ සිදු වෙන්නේ නැහැ. සමහර එළුවන්ට විතරයි මේ ආකාරයට වර්ධනය වෙන්නේ. මේ නිසා සතුන් නැති කරන අය මේ පිළිබඳව ගොඩක් අවධානයෙන් සිටිනවා. යම් කිසි අවස්ථාවක මේ විදියට අං වර්ධනය වුණොත් එම අං දෙක කපා ඉවත් කරනවා. ලෝකයේ සමහර ජීවීන් තෘප්තිමත් කිරීම සඳහාම බිහි වෙලා ඇත. ඒ අතර මකුළුවන්ගේ ගෑනු සතා තමන්ට තමන්වම ගොඩක් සෑටිස්ෆයි කරගන්නා බව කවුරුත් හිතන්නවත් නැතුව ඇති. ස්ටෙගෝඩිකස් ලිනියාපස් ෆයිසස්ලා බැලුවොත් තමන්ගේ ශරීරය අනෙක් මකුළුවන්ට කන්නට ඉඩ දෙනවලු. මේක නම් ගොඩක් පුදුමසහගතයි. ඒ විතරක් නෙමේ මේ මකුළුවන් බී කරන පැටවුන් සති ගාණක්ම තම මවගේ ශරීරයේ කොටස් ටිකෙන් ටික කන බව පැහැසෙනවා. තමන්ගේ පැටවුන් වෙනුවෙන් තමාගේ ශරීරය සෑටිස්ෆයි කරන එක නම් ගොඩක් පුදුමසහගතයි. කෙසේ වෙතත් මකුළුවන්ගේ ශරීරයේ කොටස් ඉක්මනට වැඩෙනවා. ඒ වගේම තමයි අවුරුද්දකට දෙපාරක් මේ සතුන් සංසර්ගයේ දෙනවා. එසේ සංසර්ගයේදී මේදී ඔවුන්ගේ ශරීරයේ කොටස් ගොඩක් හිනිදු වෙනවලු. එනම් ලාවට ටච් කළත් ඔවුන්ගේ ශරීරයේ කොටස් කැළඹී මරණයට පත් වෙනවා. ඒ නිසා මකුළුවන් මේ විදිහට ඇසිරෙනව දැක්කොත් ඔවුන්ට කරදර කරන්න නම් යන්න එපා. මොකද පැය 6ක කාලයක් මෙසේ තිබෙනවලු. මෙවන් අවස්ථාවනවල ඔයාලා ටච් කළත් එම මකුළුවන් මරණයට පත් වෙනවා. සාමාන්‍යයෙන් 80%ක් මකුළුවන් මරණයට පත් වෙන්නේ මෙවන් අවස්ථාවන්වලයි. භූමියෙන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමේදී ඔවුන් ගමන් කරන මාර්ගය සමානයි. එනම් එකක් පසුබසින් එකක් විදියට තමයි ගමන් කරන්නේ. මේ වැරදීමක් සිදු වුවොත් ඩෙත් ස්පය කියන ට්‍රැක් එකට වැටෙනවා. එනම් මේ කූමින් කෑම සොයාගෙන නැවත පැමිණි මාර්ගයෙන්ම ගමන් කිරීමේදී එනම් කූමින් ගොඩක් ආහාර සොයා පැමිණි නිසා තමන් ගමන්ගත් මාර්ගය බැටලී මේ ආකාරයකට රවුමට ගමන් කරනවලු. නමුත් මෙසේ රවුමකට ගමන් කරන බව ඔවුන් දන්නේද නැහැ. මෙයයි අපි පැමිණි මාර්ගය කියා හිතාගෙන මෙසේ ගමන් කරනවලු. එනම් මේ එක් කූඹියකට වැරදුනත් ඇති. මොකද අනෙක් කූඹින් ඔවුන් පසුපස එකින් එක ගමන් කරනවා. මෙම සිදුවීම යම්කිසි මෙරැකල් සිදුවීමක් සිදු වුණොත් විතරයි විසිරීලා යන්නේ. එසේ නැත්නම් මෙසේ එකම තැන කැරකිලා මරණයට පත් වෙන්නත් ඉඩ තිබෙනවා. ලෝකයේ විවිධ වර්ගයේ මුවන් සිටිනවා. මේ මුවන් විවිධ කාලගුණ වෙනස්කම් වලට මූණ දෙමින් ජීවත් වෙනවා. නමුත් සියතල අධික ප්‍රදේශවල මේ වගේ ඉමමත ගමන් කිරීම ගොඩක් අපහසු කාර්යයක්. මොකද ඔවුන් මොනතරම් විශාල වුණත් කකුල ලිස්සෙන නිසා මේ වගේ ඉමමත ගමන් කිරීම ගොඩක් අමාරුයි. එසේ ගොස් වැටුණොත් මිනිසුන්ගේ හෝ සතුන්ගේ උදව් නැතුව නැවත නැගිට ගන්න බැරුව එම ස්ථානයේම මැරෙන්නටත් ඉඩ තිබෙනවා. නමුත් මේ අතර රේන්ඩියස් කියන මුවන් වර්ගයෙන් අධික ඉම සහිත කාලවලට අවශ්‍ය පරිදි තමන්ගේ පාදය ටයර් එකක් විදියට කන්වර්ට් කරගන්න බව පැවසෙනවා. මේ නිසා මොවුන්ට ඉතා පහසුවෙන් ඉමමත ඇවිදගෙන යන්නට පුළුවන්. එනම් සාමාන්‍ය පොළොව මත ගමන් කරන විදියටම ගමන් කරන්න පුළුවන්. මුවන්ගේ අං ගසක අතු වගේ තමයි ඉහළට වර්ධනය වෙන්නේ. මේක ස්වභාවිකව සිදුවන සිදුවීමක් තමයි. මොකද අං නැතුව වුණත් මේ සතුන්ට ජීවත් වෙන්නට පුළුවන්. මේකට ප්‍රධාන හේතුව තමයි ඇට්‍රැක්ෂන් එක.
එනම් සංසර්ගයේ එදීමේදී මේ දෙදෙනා මෙසේ සටන් කරගන්නවා එවන් අවස්ථාවන්වල ඔවුන්ගේ ජීවිතවලට ආනියක් නොවීමට තමයි මෙසේ අන්දෙක ඉහළට වර්ධනය වෙලා තිබෙන්නේ මොකද මොවුන් දෙදෙනා සටන් කිරීමේදී ඉහළ ප්‍රදේශයේ තමා අන්දෙක ලොක් වෙන්නේ මේ නිසා ඔවුන්ගේ ශරීරවලට ආනියක් වෙන්නේ නැහැ නමුත් මෙසේ සටන් කිරීමේදී මොවුන්ගේ අන්දෙක පැටළුනොත් නම් නැවත බේරගන්න එක ඒතරම් පහසු නැහැ එනම් Taman විසින් සියදිවි හානි කරගන්නවා වගේ තමයි මෙසේ පැටලිලා තිබෙන විට ඔවුන්ගේ ශරීර ශක්තිය යොදවා ගලවා ගැනීමට උත්සාහ කිරීමේදී අං ගැළවී වැටීමටද ඉඩ තිබෙනවා එසේ නැත්නම් කාලයක් ගත වී මේ වගේ දුවමින් සිටියේදීද වැටීමට ඉඩ තිබෙනවා මේ ෆුටේජ් එක බලන්නකෝ මොනවාරි වැරද්දක් සිදු වෙන බවයි පෙනෙන්නේ මේ කුඩා පක්ෂියාගේ මව මේ පක්ෂියාව අරයට ආරක්ෂා කරන්නේ නැහැ මොකද මේ කුඩා පක්ෂියා මේ තරම් උස කන්දකින් පාලට වැටෙමින් තමයි ඉන්නේ මේ පක්ෂියාගේ නම තමයි බාර්නකල් ගූසා ගොඩක් ත්‍රාසජනක අත්දැකීම් වලට කැමති මිනිසුන් වගේ තමයි මේ පක්ෂියාත් මේ පක්ෂියා උපත ලබා ටික දවසකින්ම අඩි 300ක් කියලා සිට පහලට පනිනවා මෙසේ පහලට පැනීමේදී සියලුම පැටව බේරෙන්නේ නැහැ සමහර විට මේ තරම් උසකින් පහලට පැනලත් මේ පැටව බේරුනොත් ඊළඟට ඔවුන් ජීවිතේ බය කියන දේ මොකද්ද කියලාම දන්නේ නැතු වෙනවලු ඇත්තටම ඇයි මේ පක්ෂින් මෙසේ පහලට පනින්නේ මේ බානකල් ගූසා පක්ෂින් ගොඩක් දුරට මේ වගේ කඳුකර ප්‍රදේශවල තමයි තම පැටව බී කරන්නේ එනම් අනෙකුත් සතුන්ගෙන් තම පැටව ආරක්ෂා කර ගැනීම සඳහා නමුත් මේ පැටවුන්ට හැමදාම මේ වගේ කඳුකර ප්‍රදේශවලට වෙලා ඉන්නට බෑ මොකද ආහාර සෙවීම සඳහා පහලට එන්න වෙනවා මේ නිසා තමයි මේ කුඩා පක්ෂින් උපත ලබා ටික දවසකින්ම මෙසේ පහලට පනින්නේ ඕකේ වීවර්ස් අද අපි මෙම වීඩියෝ එකෙන් බැලුවේ සතුන් විසින් කරන ලද පුදුමසහගත ක්‍රියාවන් කීපයක් පිළිබඳවයි වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න ඒ වගේම වීඩියෝ එක පිළිබඳ ඔයාලගේ අදහස්ද පහලින් comment කරන්න එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු